of music. අපේ අමාත්‍යංශයේ ලේකම්තුමා ප්‍රදීප් යසරත්න මැතිතුමා ඇතුළු අමාත්‍යංශයේ සියලුම නිලධාරි මහත් මහත්මීන් බස්නාහිර පළාත් සභාවේ ප්‍රධාන ලේකම්තුමිය ප්‍රමුඛ සියලුම නිලධාරි මහත් මහත්මීන් අද ස්ථීර පත්වීම් ලබන සියලුම සහෝදර සහෝදරයන්ගෙන් අවසරයි. අද දවසේ ඓතිහාසික දවසක් මේ බස්නාහිර පළාත් සභාවට ඔබ මේ සේවයට අනියම් ආදේශක සහන පදනම යටතේ පත්වීමක් දීලා බඳවගෙන අවුරුදු ගාණක් විශාල කාර්යභාරයක් ඉෂ්ට කරලා මේ රටේ මෙහෙම 8400ක් ඉන්නවා කියලා අපේ අමාත්‍යංශයක් හැටියට හොයාගත්තා. එතකන් කිසි කෙනෙක් දරන් හිටියේ නැහැ මෙච්චර පිරිසක් ස්ථීර නැති සේවය කරනවා කියලා. අපි ඒක හොයාගෙන පළාත් පාලන කොමසාරිස්වරු හරහා තුන් වතාවක් හරියටම බලලා හරියට කොච්චර ප්‍රමාණයක් ඉන්නවද කියලා මෙයා ස්ථීර කරන්න. යම් යම් ගැටළු සහගත ප්‍රශ්න කොච්චර තිබුණත් අවුරුද්දක වැඩි කාලයක් ඔබ ස්ථීර සේවයට පත් කරන්න අපි ලොකු මහන්සියක් ගත්තා. ඉතිහාසයේ වැඩිම කැබිනට් පත්‍රිකාගේ කැබිනට් පත්‍රිකාව තමයි ඔබේ පත්‍රිකාව නම් වතාවක් කැබිනට් පත්‍රිකාවක් ගිහින් තමයි මේක දෙවතාවක් අනුමත කරන්න වුණා. එක වතාවක් අනුමත වුණත් ඔබට පත්වීම ස්ථීර වුණත් විශ්‍රාම වැටුම නැති වෙන්න ගියා. නැවත වරක් විශ්‍රාම වැටුමත් එක්කම ඒ පත්වීම ස්ථීර කරලා දෙන්න ඕනි කියලා අගමැතිතුමා ඒ කැබිනට් පත්‍රිකාව නැවත වරක් අරන් කැබිනට් මණ්ඩලයේ අනුමත කරා. ඒක කරන්න මේ මෙතන ඉන්න සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අපේ ඇමතිතුමාලා ආණ්ඩු පක්ෂයේ අපේ කණ්ඩායම් රැස්වීමේදී හැමදාම අහන එක ප්‍රශ්නේ තමයි මේකට ස්ථිර කරන්න කවද්ද කියලා. මම ඒ හැම වෙලෙම කියනවා හරි කියලා. ගොඩක් වෙලාවට අපේ මන්ත්‍රීවරු මට කොල්පම් කරනවා අය හැම වෙලෙම හරි කිව්වට වැඩේ කරන්නේ නැහැ කියලා. මේ ඔක්කොම පෙළදාසවල රණ්ඩුත් වෙනවා. කොහොත් ආ මේ වැඩේ කරන්නේ නැද්ද කියලා. මේක කරන්න තිබිච්ච අමාරුකම අපේ අගමැතිතුමත් මගේ අමාත්‍යංශ මේ අතිරේක ලේකම්තුමිය ලේකම්තුමා ඇතුළු කාර්මණ්ඩලේ දන්නවා. ගොඩක් දෙනෙක්ම මේක කෙරෙන එකක් නැහැ කියලා. ඔක කරන්න බැරි වෙයි කිව්වා. මම විවාදයකට ගියොත් හැමදාම ප්‍රශ්නයක් අහන්නේ අර අනියම් ආදේශක අය කවද ස්ථිර කරන්න කියලා. මම නියතවසෙම ස්ථිර කරනවා කිව්වා. මෙතන නැටියක් අපේ රටේ ගම් ජනාධිපතිතුමා රණවිල වික්‍රමසිංහ මැතිතුමා ආපු මොන මොහොතේ මට කිව්වේ ජානක මේ වැඩේ කරලා දෙනවා කියලා. මුදල් අමාත්‍යංශයේ ගැටළු ප්‍රශ්න රාශියක් තිබුණා. ඒක විසඳලා මම මේ වැඩේ කරලා දෙන්නම් කියලා. කලබල වෙන්න නැතුව ඉන්න ඉක්මනින් කරලා දෙනවා කියලා. අද එතුමා මෙතන නොහිටියත් අපි ජනාධිපතිතුමා මේ කාර්යභාරය ඉෂ්ට කරන්න මේකට කලින් එතුමා එක බලාපොරොත්තු වුණා. ගැටළු කීපයක් විසඳා ගන්න ඕන නිසා ඒක ටිකක් ප්‍රමාද වුණත් එතුමාට අපේ අමාත්‍යංශ වෙනුවෙන් ස්තුතියත් ගෞරවයත් පුද කරනවා. රණවිල වික්‍රමසිංහ ජනාධිපතිතුමා මේ කටයුත්තට දීපු දායකත්වයේ පිළිබඳව අපේ අගමැතිතුමා කැබිනට් මණ්ඩලයට ගිහිල්ලා ඉවරෙච්ච ගාම මට කෝල් එකක් දෙනවා. තව පොඩ්ඩක් සතියක් විතර කල් ගියා කියනවා. මම හැමදාම අහනවා කැබිනට් එක ඉවරෙච්ච ගාම සර් මොකද වුනේ කියලා. එතුමා මගෙත් හිත හදලා මේක අපි කොහොම හරි කමුයි කියලා ඔබේ පත්වීම ස්ථිර කරලා දෙන්න එතුමා විශාල කාර්යභාරයක් ඉෂ්ට කරලා අද දවසේ මේ පත්වීම ලබලා දෙන්න මේ 8400ම ස්ථිර කරන්න ඒ ලොකුම කාර්යභාර කරේ අපේ අගමැතිතුමා. එතුමා අපේ පියෙක් වගේ ඒ කාර්යභාරය ඉෂ්ට කරන්න කිසිම පැකිලීමකින් තොරව මේ වැඩේ කරන්න ඕනේ. මේ දරුව ස්ථිර කරලා දෙන්න ඕනේ. එයාට තමන්ගේ දරුවෙක් එක්ක සතුටින් ජීවත් වෙන්න රාජ්‍ය සේවයේ ස්ථිරපත් වීම දෙන්න ඕනේ කියලා. ගොඩක් දෙනෙක් දන්නේ නැහැ රාජ්‍ය සේවයේ ස්ථිරපත් වීමක් ලැබුවම ඔහුට හම්බෙන වරප්‍රසාද. ඔබ දෛනික වැඩමුළුවට හිටියොත් දවස් 20ක් වැඩ කරොත් දවස් 20 පඩිය විතරයි ඔබට හම්බෙන්නේ. දවස් 10ක් වැඩ කරොත් දවස් 10 පඩිය විතරයි ඔබට හම්බෙන්නේ. ඔබ පෞද්ගල මාසේ 11 වෙනිදා ඉඳලා අපි ස්ථිර සේවකයෙක් බවට පත් කරලා තියෙන්නේ. ඒක නිසා නිමාබෝක් අරන් ගෙදර හිටියත් ඔබට ඒ පඩිය හම්බෙනවා. දැන් දින 30ටම පඩි හම්බෙනවා.
එදා දින 20කට රුපියල් 20000ක් හම්බුනොත් 30000ක් හම්බෙන්න ඕනේ. රජයෙන් ලැබෙන සියලුම වරප්‍රසාද ඔබට හිමිකම හිමි වෙලා තියෙනවා. අද දවසේ මේ ස්ථීරපත් වීම ගන්න ඔබට ඔබ මේ ස්ථීරපත් වීම ගන්න ඉස්සෙල්ලා මේ යම් කිසි කෙනෙක් මිය ගියොත් එයාට කරුණාසාගත දීමතාවක් ඇර වෙන හම්බෙන්න දෙයක් නැහැ. අර ඔබෙන් කපාගත්ත මුදල දෙනවා. කරුණාසාගත දීමනාව දෙන්නේ රුපියල් 50000ක් විතර. හැබැයි මම ප්‍රාර්ථනා කරන්නේ මේ කිසි කෙනෙකුට එහෙම වෙන්න කියලා මිය ගිය ඔබේ නෝනට හෝ මහත්තයාට විශ්වාසකම් හිමි වෙනවා. ඒ වරප්‍රසාද හිමි වෙනවා. ධර්ම හිමි වෙනවා. ඒ නිසා ලොකු වරප්‍රසාදයක් හිමි වෙන කටවිත්තක් තමයි මේ ස්ථීරපත් වීම ලබලා දීම. ආණ්ඩුවට තව බිලියන 4ක බරක් මේ 8400 රාජ්‍ය සේවයේ ස්ථීරපත් වීමක් කරාට පස්සේ අපේ විශ්වවිද්‍යාල දෙපාර්තමේන්තුවට තවත් 8400ක් ඔබ වෙනුවෙන් පයිල හදලා කටයුතු කරන්න වෙලා තියෙනවා. ඒක නිසා රජයක් කැටියට කවුරු මොනා කිව්වත් අපි අපේ කාර්යභාරයේ පළස්සමහ පළත් පාලන අමාත්‍යාංශයේ වෙනුවෙන් ඔබ වෙනුවෙන් ඉෂ්ට කරා කියලා අද අපි සතුටු වෙනවා. මම මතක් කරනවා අද මෙතෙන්ට එන්න නොහැකි වෙච්චි පළත් පාලන ආයතනවල හිටපු සභාපතිවරු උපසභාපතිවරු මන්ත්‍රීවරු එය මේ පාර්ලිමේන්තුවට අපව ඉන්නවා. හැබැයි එතුමාලට එන්න නොහැකි වුණත් එතුමාලා මෙතන නොහිටියත් ඔබපත් වීම දෙන්න කටයුතු කරේ යයි. ඒ පත් වීම දීපු නිසා තමයි අද අප ඔබ ස්ථීර කරලා තියෙන්නේ. ඒ නිසා කවදාවත් තමන්ට උදව් කරපු තමන්ට පත් වීම දෙන්න මහන්සි වෙච්චි ඒ කිසි කෙනෙක් අමතක කරන්න එපා. ඒකට හේතුව තමයි එයා නාම යෝජනා බාර දීලා තියෙන නිසා මැතිවරණයේ ප්‍රශ්නයක් තියෙන නිසා පළපාල මැතිවරණය තාම නොතිබු නිසා ඒ කිසි කෙනෙකුට රජයේ මේ පත්වීම් ලැබලා දෙන උසුවයකට අපිට ආරාධනා කරන්න හැකියාවක් නැහැ. ඒ හැකියාවක් නැතුණත් අපේ යුතුකම අපේ අගමැතිතුමාගේ යුතුකම ආණ්ඩුකාරතුමාගේ යුතුකම මෙතන ඉස්සරහ පෙළේ ඉන්න සියලුම මැතිවරණතුමාලගේ යුතුකම තමයි එයයි සිහිපත් කිරීම. ඒක නිසා මම නැවතවරක් ඔබ ඔබට පත්වීම දෙන්න ඒ කටයුතු කරපු සියලුම ඒ දේශපාලන අධිකාරියේ සියලු දෙනාටම මේ අවස්ථාවේ ගෞරවනීය ස්තුතිය පුද කරනවා. ඒ වගේම බස්නාහිර පළාතේ අපේ ආණ්ඩුකාරතුමාට මේ කටයුත්ත කරන්න ඕනේ කිව්වහම එතුමා හැම වෙලේම කිව්වේ එමෙතුම අපි කොහොමද කරමු කියලා. මම එක දවසක් කිව්වා අපට ওই ලයිස්තුව හදලා ඉක්මනින් එවන්න කියලා. මට දවස් දෙකක් දෙන්න කිව්වා. එක්කම මේ පහුගිය දවසක මං හම්බුණා මං කිව්වා මේ කට්ටිය අපි ස්ථිර කරන්න ඒ අවශ්‍ය සියලුම කටයුතු කරනවා. ඒක නිසා ඉක්මන් කළා මේ කටයුත්ත කරලා දෙන්න කියලා. එතුමා ගත් කටටම කිව්වේ එමෙතුම මටත් තියෙන කරදරයක් මේ ළමයි ටික ස්ථිර කරලා දෙන්න. ඒක නිසා අපට චක්කලේක නෙවන්න අපි ඉක්මනින් මේ වැඩ කටයුත්ත කරන්නම් කියලා. ඒ නිසා ඔබතුමාට පළාතේ ආණ්ඩුකාරවරයා හැටියට අපේ අමාත්‍යාංශයේ හැටියට අපේ ස්තුතියත් ගෞරවයත් ඔබතුමාට පළාත් සභාවේ ප්‍රධාන ලේකම්තුමිය එතුමියත් මේ කටයුත්ත කරන්න ලොකු මහන්සියක් ගත්තා. ඒ වගේම අමාත්‍යාංශ ලේකම් තුමාලා තුමියලා කොමසාරිස් තුමා ඇතුළු ඒ පළාත් සභාවේ සියලු දෙනාටම මේ අවස්ථාවේ ස්තුතියක් දෙනවා. ඒ වගේම අපේ අමාත්‍යාංශ ලේකම්තුමා බස්නාහිර පළාතේ හිටපු ප්‍රධාන ලේකම්තුමා දිස්ත්‍රික් ලේකම්තුමා ඒ වගේම දිස්ත්‍රික් ලේකම්තුමාලා ඉන්නවා එතුමාලගේ උත්සවසරයි. එතුමා මේ කාර්යභාරය ඉෂ්ට කරන්න කැබිනට් පත්‍රිකාව හදනකොටම ඒක හරියාකාර හදලා දීලා ඒ කටයුත්ත කරන්න ඔබ ස්ථීර කරන මම හිටපු තැන දරුවෝ ටික කියලා එන ලොකු මහන්සියක් අරන් කටයුතු කරා. ඔබතුමාටත් මගේ අමාත්‍යාංශයේ අතිරේක ලේකම්තුමිය කොඩිපිලාරච්චි මැතිණිය මේ කටයුත්තට දිවාරයන් නොබලා ඒක අවශ්‍ය කටයුතු කරන්න කටයුතු කරා. ඒ සියලු දෙනාටම අමාත්‍යාංශයේ වෙනුවෙන් ස්තුතිවන්ත වෙනවා. එක්කම අපේ මේ දිස්ත්‍රික්ක තුනේම අපේ කැබිනට් ඇමැතිතුමාලා රාජ්‍ය ඇමැතිතුමාලා ඒ වගේම සම්බන්ධීකරණ කමිටු වල සභාපතිතුමාලා මන්තුමාලා සියලු දෙනාටම එතුමාලා අපට ලොකු හයියක් දුන්නා මේ වැඩ කටයුතු කරන්න කියලා. හැමදාම පාර්ලිමේන්තුවේ හම්බුණත් තහන්නේ මගේ මේ සහෝදර මන්තුමාලා අයියේ මේක කරනවද නැද්ද කියලා කියන්නේ අපට හරි කරදරයක්. මේ මිනිස්සු අයිසක මිනිස්සු මේ මිනිස්සු ටික නැති වුණොත් මේ නගරයක් සුද්ධ කරන්නවත් කිසි කෙනෙක් ඉතුරු වෙන්නේ නැහැ. ඒක නිසා අයිසක මිනිස්සු වෙන කතා කරන්න මිනිස්සු නැහැ.
ස්ට්‍රයික් කරන්න මිනිස්සු නැහැ. එනිසා මේ කාර්යභාරය ඉක්මන් කරලා කරලා දෙන්න කියලා. ඔබතුමාලා අපට දීපු සහයෝගයේ සත්‍යයට අමාත්‍යංශ වෙනුවෙන් මම මගේ ගෞරවනීය ස්තුතිය පුද කරනවා. කැබිනට් මණ්ඩලයේ සියලු දෙනාම එකහමින් කුව මේක කරන්න ඕන කටයුත්තක් කියලා. මේ වැඩේ කරනවා නම් ස්ථීරපත් වීම දෙන්න ඕන විශ්‍රාම වැටුපත් එක්ක කියලා. ඒක නිසා ජනාධිපතිතුමා අපේ කැබිනට් මණ්ඩලයේ සියලු දෙනාටමත් මගේ ගරු අගමැතිතුමා එතුමාට කියන සැනින් ජානකෝක හදන්න ඕන විදිහට හදලා මේ වැඩේ කරන්න එක ළමයෙක්වත් අහක දාන්න එපා කවවා. ඔබතුමාට පින් සිද්ධ වෙන උතුම් කාර්යයක් කරේ. මම මගේ ගෙදරින් එළියට බහිනකොට මෙතන ඉන්නේ කොළඹ මහනගර සභාවේ පිරිසක්. සර් අපි කවද්ද ස්ථිර කරන්න යනවා? මම ලංකාවේ කොහෙ ගියත් අහන්නේ අපි කවද්ද ස්ථිර කරන්න කියලා. මම ඔක්කොටම කියනවා මේ රැළියට දේශපාලන අධිකාරියේ කොළඹට ඇවිල්ලා මේ රටේ හැමතැනම ඇහෙන බෝතල් ප්ලාස්ටික් කැලි ඔක්කොම දැම්මම කම්කරුවගේ දිනේ අපේ මේ දරුවෝ ටික තමයි අපේ නගර සුද්ධ කරලා දෙන්නේ. අපි ලස්සනට වගේ හැම වෙලේම කැබිනට් එකට ගිහින් කිව්වා අපට කෝට්ටයක් ඇඳලා හරි ලස්සනට යන්න පුළුවන් නගරයක් රටකින් සංචාරකෙක් ආවොත් අපේ නගර ලස්සනයි කියන්න පුළුවන් වෙන්නේ ඔබ නිසා. ඒ නිසා මේ සහෝදර කරපු කාර්යභාරය අපි අගය කරනවා. ඔබ කරපු කාර්යභාරය වින කාර්යවත් කරන්නේ අද රටේ හැමතැනම ස්ට්‍රයික් කරනවා. මේ අද දවසාරසේ ස්ට්‍රයික් කරා නම් දවස් 3ක් යනකොට කිසි මිනිහෙකුට රටේ ඇවිදින්න බැරි වෙනවා. ඔබ කිසි දිනක අපි ස්ථිර කරන්න කවද අපි කරන්නේ නැත්නම් අපි මහපාරේ බහිනවා කියලා කවදාවත් කිව්වේ නැහැ. අපි විශ්වාස කරා මේ කටයුතු ඔබ ඉෂ්ට කරයි කියලා. ඒක නිසා ඒ සියලුම සහෝදරන්ට අපි කෙරෙහි තිබපු විශ්වාසයේ පිරිමඳ නැවතවරක් ස්තුතියන්ත වෙමින් අපේ දරු අගමැතිතුමාට මේ කාර්යභාරය කරන්න එතුමා ගත්ත විශ්වාසයෙන් ඇතුව කටයුතු කිරීම පිළිබඳව ඔබතුමාට නැවතවරක් මම මගේ ස්තුතිය ගෞරව පුද කරමින් අද මේ ස්ථීරපත් වීමේ අරන් යන ඔබ රාජ්‍ය සේවයේ හොඳ රාජ්‍ය සේවකෙක් හැටියට රටට වැඩ කරන්න කියනවා. ඒ වගේම උද්යෝෂණ කරන්න අවශ්‍යතාවයක් නැහැ. අපි අමාරුවෙන් ඇහැලා තියෙන රට ගොඩනගන්න නම් මහන්සියල වැඩ කරන්න ඕනේ. හැම උද්යෝෂණ කරන්න පටන් ගත්තොත් 14 ලක්ෂයක් 2 කෝටි 20 ලක්ෂයක් මේ රටේ බඩගින්නේ තියන්නේ. මේ 2 කෝටි 20 ලක්ෂයකින් අපි බදු ගහලා ඒ බදු මුදලෙන් තමයි රාජ්‍ය සේවකෙකින් පඩි ගන්නේ. ඒ නිසා 2 කෝටි 20 ලක්ෂයක් ඉන්න රටක අපි 14 ලක්ෂයක් රාජ්‍ය සේවයේ ඉන්නවා. ඒ නිසා රාජ්‍ය සේවයේ ඔබට වරප්‍රසාදයක් ලබා දෙන්න රජයක් හැටියට පුළුවන් නම් අපි මේ හැම මොහොතෙම ඒ වරප්‍රසාදය ලබා දෙන්න කටයුතු කරනවා. එහෙම කියමින් ඔබේ සේවය ඉදිරි කාලේ පහුගිය කාලයටත් වඩා හොඳට ඔබ කටයුතු කරයි කියන බලාපොරොත්තු ඇතුව ඔබ සියලු දෙනාටම සමන් දෙයියන්ගේ රැකවරණ ලැබෙලා ඔබේ මෙතනින් ඉස්සරහට ඔබට උසස් වීම ලබා ගන්න මේ හැම කෙනෙකුටම සත්‍ය ධෛර්ය වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද දවසේ පැමිණිච්චි අපේ සියලුම අගමැතිතුමා ප්‍රමුඛ සියලුම මැතිතුමාලට අපේ අමාත්‍යංශ ලේකම්තුමා ඇතුළු රාජ්‍ය නිලධාරීන්ටත් ආණ්ඩුකාරතුමා ඇතුළු සියලු දෙනාටම මගේ ස්තුතිය ගෞරව පුද කරමින් ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් මම ඉන්නේ සිටිනවා.